ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි අද මේ වැඩිහිටි නිවස වෙනුවෙන් මේ පරිත්‍යාගය සිදු කරන්නේ දේශීය වෛද්‍ය අපේ කල්‍යාණ මිත්‍ර කැලෑගම රතන විසුද්ධි හාමුදුරුවෝ සෙත් පතනව ආශිර්වාද කරනවා මේ වැඩිහිටි නිවාසේ ජීවත් වෙන මේ අහිංසක වැඩිහිටි මෑණිවරු හැම දෙනාටම ඒ වගේම මේ වන විට රෝගාතුරව සිටින සියලු වැඩිහිටියන්ට විශේෂ ආශිර්වාදයක් කරනවා කවුරු හරි කෙනෙක් අද මේ සිදු කරන පින්කම දැකලා අපිත් මේ වගේ පින්කමක් මේ වගේ සත්ක්‍රියාවක් මේ ස්ථානය කේන්ද්‍ර කොටගෙන සිදු කර ගන්න ඕනි කියන හැඟීම ඇති කරගත්තොත් ඒ හැම දිනාටම අපි මේ පින් ආශිර්වාදාත්මකව යොමු කරනවා ඒ වගේම මේ සත්ක්‍රියාව සිදු කරන්න අපේ කල්‍යාණ මිත්‍ර වෛද්‍ය කැලෑගම රතන විසුද්ධි ස්වාමින් වහන්සේට සහයෝගයේ දක්වපු සියලු දායකාරකාදී පින්වත් හැම දිනාටම සෙත් පතනවා ආශිර්වාද කරනවා ඒ වගේම මේ පින්කම කවදත් හොඳ දේවල් ලෝකයට බෙදා හරින දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව පවත්වාගෙන යන මේ පින්වත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ඒ වගේම ඒ නාලිකාව තුලින් මේ කටයුතු දැක බලා ගන්න පින්වත් ඔබ හැම දෙනාටම ලැබුවා වූ මේ අලුත් අවුරුද්දේ සියලු ලෙඩ දුක් කරදර අපල උපද්‍රව දුරු වේවා හිතන පතන සියලු සිතුම් පැතුම් ඉටු වේවා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා සත්පුරුෂාශ්‍රේ ජීවිතයට ලැබේවා තව තවත් මෙවැනි සත්ක්‍රියාවන් සිදු කරන්න පින් සිතුවිලි පහළ වේවා හැම දිනාම පතන්නා වූ අයුරකින් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයට පත්වෙන්න සසර සැපවත් කරගෙන සසර ගමන අවසන් කරන්න මේ පින් පාරමිතා පූර්ණයේ පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සබ්බේ බුද්ධා බලක්ඛත්තා පච්චේකානං ච අම්බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාතානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලක්ඛත්තා පච්චේකානං ච ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ගෞරවනීය පඬිතුම ආමතුරු ඒ වගේම අපේ කැලේගම රතන විසුද්ධි ප්‍රධානතුරු ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර අපේ මතුගම සුමන රතන බෞද්ධ මධ්‍යස්ථානයේ ගරු අපේ ගෞරවනීය සුමන රතන ආමතුරු ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි එවගේම මේ වැඩිහිටි නිවාසයේ ආදරණීය මෑණිවරුනි එවගේම පැමිණි ඔබ සියලු දෙනාගේම අවසරයි අපි ඇත්තටම මේ කටයුත්ත පිළිබඳව වචනයක් කියන්න ඕනේ ඇත්තටම සමහර කාලකට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක පොඩි පින්කමක් නේ කියලා නෑ ඇත්තටම මේක පොඩි පින්කමක් නෙවෙයි මේක ලැබෙන ආනිශංස ඉතාමත් විශාලයි ඉතින් ඇත්තටම අපේ හාන්දරෝ ඉතාමත්ම සමාජශීලී වැඩ කටයුතු රාශියක් කරන ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධිය කරන්නේ නමුත් උන්වහන්සේ කරන්න ඕන තැන් වලට අවශ්‍ය දේවල් ටික කරනවා මෙතනටත් මම හිතන්නේ අපි මුදල් වශයෙන් අතරම ගත්තොත් එහෙම ලක්ෂයකමාරක ටිකට් වෙන්න අවශ්‍ය කරන වේදා විශේෂයෙන්ම අද දැන් උදෑසන දාණය අපි හඳුරන්නේ ඒ වගේම දහවල් දාණය සහ රාත්‍රී ආහාර වේලත් මේ දවස්සේම සම්පූර්ණ කටයුත්ත බාරගත්තා ඒ වගේම අපි මේ අපේ ආදරණීය මෑණිවරුන්ට අවශ්‍ය කරන බෙඩ්ෂීට් ලබා දීමත් ඒ වගේම සනීපාරක්ෂක ද්‍රව්‍ය
අවශ්‍යතාවය තියෙනවා කියලා කිව්වෙ. ඉතින් ඒ අනුව අපි සනීපාරශ ද්‍රව්‍ය සහ බෙඩ්ෂීට් ප්‍රදානය කිරීමත් මේ මොහොතේ සිදු කරන්න සූදානම්. මේ හැම කටයුත්තකටම අපේ හඳුරු තමයි දායකත්වයේ දැක්වෙ. ඉතින් අපි ආරාධනා කරනවා මේක බලන අපේ දසද YouTube නාලිකාව හරහා ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම ඔබේ උපන්දිනය වෙන්න පුළුවන්, ඔබේ සම්මස්සරක් මාස්තරි වෙන්න පුළුවන්. අපි පාටි දාලා කාලා බීලා විනෝද වෙනවා තමයි, හැබැයි අපේ ජීවිතයට යමක් කරගන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මෙමෙනි උන් කටයුතු අපිත් එක්ක නොවෙන්න පුළුවන්, ඔබට පෞද්ගලිකව වෙන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න. මොකද මතු කාලයේදී ඔබට කවදා හරි ඔබ ළඟ තියෙන්නේ මේ කරගත්ත පින විතරයි. අපි අරන් යන්නේ පින විතරයි. අපි හම්බ කරපු දේවල් දාලයයි, අපි අදන් ඉන්න ඇඳුම් දාලයයි, හැබැයි අපි අරන් යන්නේ එකම දේ තමයි පින. ඒ නිසා දසද බලන් ඉන්න ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාගේම අපි පුංචි ඉල්ලීමක් කරන්නේ, ඔබටත් පුළුවන්කමක් තියෙනවා නම් මේ වගේ තැන්වලට ඇවිල්ලා ඒ ආදරණීය වැඩිහිටියන් එක්ක එකතු වෙලා සතුට වෙලා විනෝද වෙලා ඔවුන්ගේ කාලයත් එක්ක අපේ කාලෙත් පොඩ්ඩක් මිශ්‍ර කරගෙන අපි දවසක් ගත කරලා යමු. ඒ වෙනුවෙන් ආරාධනා කරන ගමන් අපේ හාමුදුරුවෝ ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට අපි දසද ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව වෙනුවෙන් අපේ ගෞරවනීය පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. දවසේ අපේ හාමුදුරුවෝ මේ ස්ථානට වැඩම කරලා අපේ ආදරණීය මෑණිවරුන්ට මේ වගේ සෙත් පිරිත් සජ්ජානා කරලා පිරිත් නූල් ලබා දීලා පිරිත් පැන් ලබා දීම ඇතුළු සියලුම කටයුතු වලින් පැමිණ දායකත්වය දැක්වුවාට අපේ ගෞරවනීය නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරනවා. බොහන් අප මානසික වැඩිහිටි නිවාසයට අද දසත ප්‍රොඩක්ෂන් ආයතනය මගින් පැමිණිලා ස්වාමීන් වහන්සේලා පසනමක් වැඩම කරවලා පිරිත් දේශනයක් පැවැත්වුවා. අපට අවශ්‍ය බෙඩ්ෂීට් සනීපාරක්ෂක
ද්‍රව්‍ය ලබා දීලා තියෙනවා. එම මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩාක් පින්. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඒ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා. ඒ වගේම කරන කියන රැකී ආරක්ෂා කටයුතු දියුණු පමුණු වේවා. යන එන ගමන බිමන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප වැඩිහිටි නිවාසය කියන්නේ කාටවත් ඇස ගැටෙන්නේ නැති තැනක තියෙන්නේ. ඉතින් අර මේ වගේ ගොඩාක් අඩුපාඩුකම් මැද්දේ ගෙනියන මේ නිවාසෙට ඔබතුමන්ලා පැමිණීමත් අපිට ගොඩක් වටිනවා. ගොඩක් කියන්නේ ගොඩක්ම වටිනවා. ඉතින් මේ අපේ දැනට පවතින ඕනම කෙනෙක්ට ආවත් බලා ගන්න පුළුවන් කොච්චර අමාරුවෙන්ද මේක ගෙනියන්නේ කියන එක. අපේ බිල්ඩින් එක පවා අවුරුදු 100කටත් එහා ගිය බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් අපිට දැනට මූලිකවම අවශ්‍යතාවය වෙලා තියෙනවා වැසිකිලි පද්ධතිය හා නාන කාමරය. අපිට වැසිකිලි හා නාන කාමරය සාදා ගැනීමට අවශ්‍ය කරන දේවල් වල අඩුපාඩුවක් තියෙනවා. අපිට හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ සඳහා අපිට මොනවාගෙන් හරි පුංචි දෙයකින් හරි ආධාරයක් කරන්න පුළුවන් නම් අපිට ඒක ගොඩක් වටිනවා. ඒ වගේම අවසන්තාවටත් කියන්න කැමතියි මේ මෙතනට පැමිණලා දස්ත ප්‍රොඩක්ෂන් ආයතනය මගින් මේ කරපු කාර්තව්‍යයට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි සියලුම දෙනාටම. මේ 2024 වර්ෂයේ ලැබලා පළමුවෙන්ම අප මේ දසත ප්‍රොඩක්ෂන් නාලිකාව සමග අලුත්ම විදි ප්‍රජා කටයුත්තක් සිදු කරන්නට මේ සේරුපිට කොළඹ ගෙවත්ත සේරුපිට මානසික සුව මධ්‍යස්ථානයට පැමිණ තිබෙනවා. දසත ප්‍රොඩක්ෂන් නාලිකාවේ ප්‍රධාන කළමනාකාරත්වය මනාව තේරුම් අරගෙන මේ ස්ථානය තෝරගෙන අද පැමිණ ඒ මාපියන් අවශ්‍ය ඒ ආහාර පාන ඒ වගේම ඇඳුම් පැළඳුම් මේ ස්ථානට අවශ්‍ය යම් යම් ඒ භෞතික වශයෙන් අවශ්‍ය වෙන ඒ අතුපතු ගාන දේවල් මොක්කන දේවල් වගේ වෙන දේවල් පරිත්‍යාග කරනු ලැබුවා. ආයාචනා කරනවා, ආරාධනා කරනවා මේ වගේ ස්ථාන කෙරෙහි ඔබගේ නෙත යොමු කරන්න, විශේෂයෙන්ම ඔබගේ හදවත මේ ඇත්තන්ගේ වෙනුවෙන් යොමු කරන්න, මේ අය විඳින අපහසුතාවයන් හොඳින් දැක බලා ගන්න ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ මෑණිවරුන්ට වගේ මේ ඉන්න මානසික සුවතාවේ ලැබමින් ඉන්න මේ මෑණිවරුන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා. ඒ වගේ මේ ලැබුවා වූ මේ 2024 වසර ඉතාම සෞභාග්‍යමත් වසරක් වේවා. මේ ස්ථානය දියුණුවෙන් පත් වෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ මෑණිවරු ආරක්ෂා කරගෙන මේ වැඩ කරන කාර්ය මණ්ඩලයටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ වැඩේට සම්බන්ධ කරගත්ත රත්න විසුද්ධි හාමුදුරුවන්ට. හාමුදුරුවෝ තමයි මට මේ දසත ප්‍රොඩක්ෂන් කට්ටියත් එක්ක එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වෙන්න කියලා කිව්වේ. ඉතින් මෙතන ගොඩාක් වයසක තරුණ ආබාධිත කට්ටිය ඉන්න නිවාසයක්. ඉතින් මෙතන මේ කළුතර මැදිස්ථානයට ඇවිල්ලා අපි වගේ තව කවුරු හරි කැමතිනම් මේගොල්ලොන්ට වියලි අමුද්‍රව්‍ය වලින් ආධාර කරන්න, උපකාරයක් කරන්න මේ වගේ අවස්ථාවක ලොකු දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ YouTube මාලිකාව හරහා මේ වීඩියෝ එක බලන එන්න ඇවිල්ලා මේගොල්ලොත් එක මේගොල්ලොන්ගේ දුක සැප බෙදා ගන්න, ඒගොල්ලෝ වෙනුවෙන් දවසක් කැප කරන්න, ඕගොල්ලොන්ගේ ජීවිතයට අලුත් දෙයක් අරගෙන යන්න, ඒ වගේම මේ YouTube නාලිකාව හරහා මේ කරන වැඩේට මාව සම්බන්ධ කරගත්තට දසත ප්‍රොඩක්ෂන් එක වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. කළුතර නගරයේ සිට කිලෝමීටර් 12ක් පමණ දුරින් පිරිසි මෙම මානසික වැඩිහිටි නිවාසයට සහභාගී වීමට, දානයක් සඳහා සහභාගී වීමට මටත් අද අවස්ථාව ලැබුණා. දසත ප්‍රොඩක්ෂන් ආයතනය විසින් මෙම ස්ථානයට අද දිවා ආහාරය සහ ඒ අඩුම සියලුම උපකරණ සහ අවශ්‍ය ද්‍රව්‍ය ලබා දී කරන මේ පුණ්‍යමය පින්කමට මාත් අද සහභාගී වුණා. මෙම ස්ථානයට පළවෙනි වතාවට තමයි මම පැමිණියේ. මෙහි වටපිටාව අවට නලබද්දී මා දුටු දෙයක් තමයි මෙහි වැසිකිලි පද්ධතිය සහ මෙහි ඉන්න වැඩිහිටි අම්මලා ස්නානය කරන තැන් එහෙම ගොඩක්ම ජරාජීර්ණ වෙලා තියෙනවා. නඩත්තු කිරීමට අවශ්‍යයි. ඒ නඩත්තු කිරීමට විශාල මුදලක් වැයන බවක් පේනවා අද කාලේ, අද සමාජයේ තියෙන විදිහට. ඉතින් මේ බලන මේ වීඩියෝ එක බලන ඔබටත් පුළුවන් කළුතර නගරයේ සිට කිලෝමීටර් 12ක් පමණ දුර සේරුපිට ගමේ පිහිටියා තියෙන මෙම වැඩිහිටි නිවාසයට පැමිණ උදව්පකාර කිරීමට, දානයක් ලබා ගැනීමට, දානි භාරගෙන කිරීමට, ඇඳුම් පැළඳුම් ලබා දීමට වගේම
මේ සියලුම විස්තර ඔබට ලබා ගැනීමට නම් දසත ප්‍රොඩක්ෂන් හරහා මෙහි කතා කර මෙහෙට හැමතුමක් ළමා දීමෙන් ඔබට ඒ සියලුම දේවල් සහභාගී වීමට හැකි ඔබ ලංකාවේ හෝ පිටරටක හෝ සිටිනම් මෙවැනි මේ ආයතනයේ සිටිනව වැනි මව්පියන්හට උදව් උපකාර කිරීමට සහ මෙම ආයතනය වැඩි දියුණු කිරීමට මේ නඩත්තු කරගෙන යන පිරිස සඳහා ඒ අවශ්‍ය සියලුම දේවල් ලබා ගැනීමට ඔබට උදව් කළ හැක ඒ මගින් ඔබට විශාල පුණ්‍ය කර්මයක් කර ගැනීමට හැකි වෙනවා ඔබ සැමට තෙරුවන් සරණයි විශේෂයෙන්ම අද අපි ඉන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මොකද අපි 2024 නව වසරේ උදාවත් එක්කම මොනවා හරි සමාජ සත්කාරයක් කරන්න ඕනේ කියලා අරමුණක් සිතුවිල්ලක් අපේ අපිට ආවපු වෙලේ මම කතා කරේ අපේ හැමදාමත් අපිත් එක්ක YouTube නාලිකාවේ වැඩසටහන් කරන කැලේගම රතන විසුද්ධි අපේ පොඩි විදහාන්තුරන්ට ඉතින් ආන්තරෝ යෝජනාවක් දැම්ම අපි වැඩිහිටි නිවාසයකට හෝ මොනෑම හෝ ස්ථානයකට සමාජ සත්කාරයක් කරමු කියලා. ඒ කරපු යෝජනාවත් එක්ක තමයි ඇත්තටම අපි තීරණය කරේ අද දවසේ මේ ස්ථානයට එන්න. මේක අපිට හම්බුනේ ඇත්තටම Facebook එක හරහා මෙතන තන වශයෙන් කියනවා නම් මෞපිය 7 මානසික නිවාසය කොළඹ ගේවත්ත සේරුපිට කළුතර දකුණ. ඒ තැන තමයි අද උදේ අපි ආවේ දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවේ අපි. ඒත් එක්කම අපේ කැලේගම රතන විසුද්ධිහාමුදුරුව ඇතුළු ගෞරවනීය මහ සංඝරත්නයත් එක්ක ඇවිල්ලා මේ ස්ථානයේ ඉන්නේ තනිකර වැඩිහිටියෝ. මේ විශේෂත්වයක් තියෙනවා මේ ස්ථානයේ. මේ වැඩිහිටියෝ මානසිකව යම් ලෙඩ රෝගවලට ලක් වෙච්ච කට්ටිය. ඒ කට්ටිය වෙනුවෙන් තමයි අපි අද දවසේ මේ පුණ්‍ය කටයුත්ත දසත ප්‍රොඩක්ෂන් නාලිකාවේ සංවිධාන ශක්තියෙන් මේ විදිහට සංවිධානය කරේ. විශේෂයෙන්ම මේකට අපිට අනුග්‍රහකත්වය දැක්වුවේ අපේ කැලේගම රතන විසුද්ධි පොඩි වේදාහඳුරෝ. අද දවස පුරාවටම විශේෂයෙන්ම උදේ කෑම වේල, දවල් කෑම වේල, රාත්‍රී කෑම වේල මේ වේල් තුනම අපි අද දවසේදී අපේ ගානේ ලබා දුන්නා. ඒ වගේමයි මේ නිවාසයට අවශ්‍ය කරනා වූ අනිකුත් සෙසු සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඒ වගේම බෙෂ්වීට් ආදිය අපිට පුළුවන් විදියට අපි ලබා දුන්නා. අපිට ලොකු දෙයක් කරන්න හම්බුනේ නැහැ. හැබැයි අපි සතුරු වෙන්න පුළුවන් සහ අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේ වැඩ කටයුතු කරා. පුංචි ආරාධනාවක් කරනවා. ඔබටත් හැකියාවක් තියෙනවා නම් මේ වගේ තැනකට මෙතනටම වෙන්න ඕනේ නැහැ. ඔබ මේ තව ලංකාවේ මේ වගේ අසරණ වෙච්ච තැන් තියෙනවා. ඒ වගේ තැනකට ඔබට හැකි ආකාරයකින් මොනව හරි පුංචි උදව්වක් කරන්න, හිතේ සතුට තියාගෙන ඒ උදව්ව කරන්න. අපි ඉදිරියටත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ ආකාරයේ සමාජ සත්කාර දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව හරහා සිදු කරන්න. ලංකාවේ දුෂ්කර පළාතක පාසලක් තෝරගෙන පාසල් උපකරණ බෙදා දීමේ කටයුත්තකුත් අපි සූදානම් කරගෙන ඉන්නවා, සූදානම් කරමින් යනවා. ඉතින් ඒ සඳහාත් ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් අපිට දායකත්වය දරන්න ඒ වගේ දේවල් වලට හැකියාවක් තියෙනවා. ඒකත් මතක් කරන ගමන්ම අපි මේ මොහොතේදී විශේෂයෙන්ම සූදානම් වෙනවා මේ වැටකටුත්ත සම්විධානය කරන්න අපිට දායකත්වය දක්ව කැලේගම රතන විසුද්ධි අපේ පොඩි විදහාඳුරන්ට. එතකම අද දවසේ මෙතනට ආපු අපේ හිතවතුන් හැමෝටමත් අපි ස්තුතියන්ත වෙනවා. අපිට හැමෝටම ආරාධනා කරන්න බැරි වුණා, මොකද කාල වේලාව සහ මෙතන තියෙන පහසුකම්ත් එක්ක අපිට ඒ දේ කරන්න බැහැ. හැබැයි මේක දැක බලා සතුටු වෙන හැමෝටම අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වෙලා ඔබේ කරන කියන කටයුතු මේ 2024 අවුරුද්දේ සාර්ථක කරන එකයි. ඒ වුණා ඉතින් මෙවැනි වූ තවත් පින්කමකින් හමු වීමේ බලාපොරොත්තු වෙ සමුගන්නවා. ඔබට ජය වේවා.